මන්ත්‍රීතුමා මේ ඡන්ද සටන ඇස්සේ හෙට පාර්ලිමේන්තුවේ මොකද්ද මේ වෙන්නේ? ඒක පාර්ලිමේන්තුවේ මම දන්නේ ඓතිහාසික සිදුවීමක් සිද්ධ වෙන්න යන්නේ කතානායකතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව කියන්නේ. හැම වෙලාවෙම විපක්ෂ නායකතුමා කතා කරගෙන යද්දි බාධා කිරීම එන්නේ කතානායකවරයාගෙන්. ඒක නිසාද මේ විපක්ෂ නායකතුමාගේ මොකක් හරි එකක් වගේ? විපක්ෂ නායකතුමාට වෙනම බලතලයක් ලැබිලා තියෙනවා, අරසාවක් ලැබිලා තියෙනවා 22 යටතේ කතා කරන්න. හැබැයි ඒ කතා කරන හැමදාම සමස්ත ජනතාවගේම අපි සියලු දෙනා නියෝජනය කරන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න ටික අහනකොට තමයි මේ බාධා කරන්න හේතුව ආණ්ඩුවට කඩේ යන මිසක් රට වෙනුවෙන් කඩේ ගියා නම් කතානායකවරයා මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මොකද්ද කතානායකවරයාගේ තියෙන වගකීම්? කතානායකවරයා පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යා මේ කටයුතු වලට අමතරව මේ අපේ රටේ ජනතාව එළියට බහලා ලොකු අරගලයක් සිස්ටම් චේන්ජ් එකක් වදක තියාගන්න. සිස්ටම් චේන්ජ් එකේ හොඳම වගකීම පැවරුණේ කතානායකවරයා. කතානායකවරයාට තිබුණා පාර්ලිමේන්තුව සම්පූර්ණ වෙනස් කරන සිස්ටම් එක. දැන් මේක කියයි පාර්ලිමේන්තුවේ මේ බලය නැහැ, මේ බලය නැහැ කියලා ගොම් මෝඩ කතා කියයි. මේකට පිළිතුරක් හැටියට සාමාන්‍ය විශ්වාසභංග යෝජනා ගේද්දී ගේන පාර්ශවයේ දන්නවා ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියලා. විශ්වාසභංගය කතානායකවරයාට නෙවෙයි, කෙහෙලිය රමුකල්ලට විශ්වාසභංගය ගැන හපුවමත් ඔය පොහොට්ටුවේ ඔය රැළ ඔක්කොම එකතු වෙලා එයාව බේරගත්තා. ඒ නඩය තියෙන ජරා නින්දිත ක්‍රමවේදේ. ඒ ක්‍රමවේදේ කරද්දී අධිකරණය දුන්න පාඩමක් ඒ කණ්ඩායමට ටොක්කක් කරලා පාඩමක් ඉගැන්නවා. අද කෙහෙලිය රමුකල්ල ඉන්නේ කිරගෙතර ඇතුලේ. එයාව බේරගන්න පොහොට්ටුව එකතු වෙන එක නායකත්වය දෙන එක මහා ලොකු කාර්යයක් නෙවෙයි. ඔබතුමා නොකිය කිව්වේ ඔබතුමාලා මේක ගෙනාවට වැඩක් නැහැ, ඔවුන් මේක ජයග්‍රහණය කරනවා කියලා. ජයග්‍රහණය කරන්න ඒගොල්ලන්ගේ තියෙනවනේ 113 ටයා ජන්ද ප්‍රමාණයක් තියෙනවා. අපි කියනවා කොන්ද තියෙනවනේ කෙක් නැකෙඩලා. පුළුවන් නම් මේ අද තියෙන මේ ආණ්ඩුවේ තියෙන වැරදි සියල්ලම නිවැරදි කරන්න පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ මොකක් හරි තියන්න පුළුවන් නම් ඔය 113 එකතු වෙලා අතුල්සන්න කියලා. රෝටු ඉලෙක්ෂන් වැඩසටහනේදීම SB දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළා නියපොත්තකටවත් කතානායකවරයාගේ හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා. SB දිසානායක මැතිතුමා කතානායකතුමත් වදින වෙනසක් නැහැ, උසනුත් එක සයිස්. ඒ නිසා මං හිතන්නේ ඒගොල්ලන් සිතුම් පැතුම්ත් එකයි. බැරි වෙලාවත් ඔබතුමාලා ජයග්‍රහණය කළොත් පාර්ලිමේන්තුව තුල මොකක්ද වෙන්නේ? පාර්ලිමේන්තුව විසිරුවන්න වෙයිද? කතානායකවරයාගේ විශ්වාසයක් නැත්නම් ප්‍රධානි අවු. කතානායකවරයා විශ්වාසභංගයෙන් පරදිනවා කියන්නේ මතක තියාගන්න. සමස්ත ආණ්ඩුවම පරදිනවා කියන කතාව.